මතකයි නේද මාව? ඔබලඟට ඔයි මාව. අදත් ඔන්න මම ඇවිල්ලා ඉන්නේ හඩුවල පිටුකල ස්ලිට් කැම්පස් එක ගාව. IT කැම්පස් එක ගාව තියෙන ලස්සනම ලස්සන සෙල්ලම් බඩු පිරිච්ච ඒ සෙල්ලම් බඩු කඩේට. ඒකේ නම දන්නවද? Happy Kids. එහෙනම් වෙනද වගේම මාත් එක්කලා ඇතුළට ගිහිල්ලා අපි බලමු ඒකේ ඉන්න මාමලත් එක්ක කතා කරලා මොනවද තියෙන්නේ මොනවද අපි වෙනින් තියෙන සෙල්ලම් බඩු කියලා. එන්නේ නම්මත් එක්කලා ඇතුළට යන්න. යමු. සුබ දවසක් මාවේ. ඔන්න අපි අද අපේ toy shop කියන ප්‍රෝග්‍රෑම් එකෙන් ඔබලගේ මේ Happy Kids කියන shop එකට ඇවිල්ලා ඉන්නේ අපේ පොඩිත් ඔක්කොමලත් එක්කලා. එයාලා සෙල්ලම් බඩු වලට ගොඩාක් ආසයි. එහෙම නේද යාළුවනේ? අපි මාමගේ සෙල්ලම් බඩු ගැන අහන්න කලින් අතුරට ගිහින් බලමු මොනවද මේ කඩේ තියෙන සෙල්ලම් බඩු කියලා. මේකේ ඔයාලා ආස කරන විදිය සෙල්ලම් බඩු ගොඩාක් ඒවා. එක එක විදිය සෙල්ලම් බඩු. කාර්, බයික්, එතකොට ලස්සන ලස්සන වෝනික්කු, ඊටත් එහා ගොඩාක් සෙල්ලම් බඩු වර්ග තියෙනවා නේද මාමේ? අපි එහෙනම් අතුරට ගිහින් බලමු මොනවද මේ ලස්සනම ලස්සන සෙල්ලම් බඩු කඩේ පුරෝලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන් කියලා. යමු එහෙනම්. එන්න. සෙල්ලම් බඩු ටික ගොඩක් තියෙනවනේ. අපි බැලුවා වගේම මගේ අතේ තියෙන ඔන්න ගොඩාරියක් සෙල්ලම් බඩු جاتی. අපි මේ කඩේ මාමා කෙනෙක් එක්ක කතා කරලා බලමු කොහොමද මේ සෙල්ලම් බඩු වල විස්තර කියලා. ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒවා පරිස්සම් කරන්නේ කොහොමද කියලා මතකයිනේ නේ? එහෙනම් අපි යන් මේ මාමා කෙනෙක් හම්බෙන්න. යමු. බලන්නකො මේකේ විස්තර ගොඩාක් තියෙනවා. තව පිටු පෙරලා බලමුද? මේ මාමා හදන අතරේ මම පොඩ්ඩක් පොත ගත්තා. මමත් මාමට උදව් වෙලා මේකේ මොන හරි ඔයගලන්ට හදලා පෙන්නන්න කියලා. ගොඩක් දේවල් තියෙනවා. මට පේන විදිහට නම් හරිම අමාරුයි. මොකද ඉතින් toy මාමා ඕගොල්ලෝ තරම් දක්ෂ නෑනේ. ඕගොල්ලන්ට නම් හිතලා මතලා මේකෙන් මේ ෆයර් ට්‍රක් එක විතරක් නෙමෙයි තව එක එක ජාති වාහන හදන්න පුළුවන්. බලන්නකො තියෙන කෑලි ගොඩ. මම මේ අපේ නාදන් මාමා හදන අතරතුරේ යාට උදව්වක් වෙන්න මොකක් හරි දෙයක් හදන්න ඕනි බලන්න. අපේ ෆයර් ට්‍රක් එක නැතත් වෙන මොකක් හරි හරි හැදෙන්න නැතෑ නේද? බලමු අපි හයි කරලා. හරියට නිකන් මාලිගාවක් වගේ නේද? මොකක් හැදෙයිද කියලා කියන්න බෑ. මම චූටි ලයිට් එකක් හොයි කරා. ඔබලන්ට නම් මේකට ටික වෙලා යන්නේ. මට නම් ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන ඉවර වෙන්න කලින් හදන්න පුළුවන් වේවි කියලා කියන්නත් බෑ. මොකද ඉතින් මම ඔයගල තරම් දක්ෂ නෑනේ. සෙල්ලම් බඩු ගොඩක් ගාවට එක්කන් ගියාට. මේකෙන් හරියන්නේ. මෙන්න තවත් මේ වගේ කෑල්ලක්. හයි කළා බලමු. ඉතින් හරි ගියේ. මට නම් මේක පේනවා ෆයර් ට්‍රක් එකේ අර 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 උඩ තියෙන ඌමක ඒක වගේ මට පේනවා. හරියයි දන්නේ නැහැ බලමු. මේ බලන්නකො පොතේ තියෙන එක තමයි මම කරන්නේ. මේ බලන්න මේ බලන්න.
මොකක් කියලද ලට හිත අමුතු නේද මම මේ කල්පනා කරේ පුංචි යාළුවනේ මේ පෑ බාගට මට මේක හදන්න පුළුවන් වේද මන්දා අපේ නාදන් මාමන මහන්සියෙන් හදනවා තොයි මාම ලැජ්ජ වෙයිද මන්දන්නේ ඔයාලා තරම් දක්ෂ නෑ ඒ හින්දා මට ලැජ්ජ කරන්න එපා තොයි මාමට ඉනා වෙන්නේ නෑ හොඳේ හරි මේ බලන්නකෝ මේකේ තියෙන කැලි ගොඩ අපේ නාදන් මාමනන් හදලා මොකද්ද මන්දා පොඩ්ඩක් බලමුකෝ මොකද්ද කියලා අන්තිම රෝදෙද කොහෙද හයි කරගෙන යන්නේ නාදන් මාම නේද ඔව් හයි කරමු බලන්න මාමේ මං හිතන්නේ අපේ ෆයර් ට්‍රක් එකේ මූලික අදියර පළවෙනි පියවර ඕනම දෙයක අඩිතාලම අයියට තියෙන්න බෑ ඒකයි මේ වෙලාව අරගෙන නාදන් මාම මේ ඒකේ යට කොටස හදන්නේ මේ බලන්න රෝද ගොඩක් තියෙන මොකද්ද මන් දන්නා එකක් හැදිලා මේ මට නම් හිතා ගන්න බෑ තමයි මොකද්ද කියලා නාදන් මාම තමයි දන්නේ ඉතින් මේක උඩට හැදිලා හැදිලා එනකොට මේ වගේ රෝද ගොඩක් උඩින් ඔහොම මේ වගේ මේ ඉනිමගක් එක්කලා පඩි පෙලක් තියෙන ඉනිමගක් එක්කලා අණ්ඩක් එක්කලා බලන්නකෝ හැදෙයිනේ මේ බලන්න රෝද කැරගෙනවා හොඳයි එහෙනම් නාදන් මාමේ අපි දැන් හැදුවා නේද මොකක් හරි ට්‍රක් එකක් ආව අපේ යාළුවන්ට පේන්න. මේක ටිකක් සංකීර්ණයි නේද නාදන් මාමා? ඔව් මේක ගොඩක්. ආව ගොඩක් වෙලා යනවා. හදන්න ඕනේ හොඳට මොලේ මාංශික. ඒගොල්ලන්ට නම් පුළුවන්. ඒගොල්ලෝ මේවා දන්නවනේ නේද නාදන් මාමා? හරි. අපි ඔන්න යාළුවනේ ඔයගලන්ට මුල් පියවර කරලා දෙන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක කරන්න පුළුවන් කියලා. ඔයාලා ගොඩක් දක්ෂ නිසා ඔයගොල්ලන්ට නම් මේක ඉතින් ටග් ගාලා හදන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. Happy Kids කියන මේ shop එකට. එතකොට නාදන් මාමලා හැමතිස්සෙම ඉන්නවා. ඔයගොල්ලෝ කියනකොට toy අපේ මේ toy ද toy shop program එක බලලා තමයි ආවේ කියලා. එතකොට නාදන් මාමලා දන්නවා ඔයගොල්ලෝ අපේ හොඳ රසිකයෝ කියලා නේද? නාදන් මාමලා හැම දෙයිය ඔයගලන්ට මේක කරන්න බබාලා කියලා දෙයි. මේ බලන්න කෑලි ගොඩක් තියෙයි. තව ලස්සන දේවල් පාට කෑලි, කළු පාට, රතු පාට, කහ පාට ලයිට් තියෙනවා. ඔවත් එක්කලා ඔයගලන්ට මෙන්න මේ ෆයර් රෙස්කියු කියන ඒ සෙල්ලම් බඩුව. නේද? එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක්ස් වලින් මේ හදන්න තියෙන ෆයර් ට්‍රක් එක. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා නේද? ෆයර් ට්‍රක් එක විතරක් නෙමෙයි නේද නාදන් මාමා? ගොඩක් ට්‍රක් තියෙනවා. ගොඩක් ට්‍රක් තියෙනවා. අයිටම් 12ක් විතර හදන්න පුළුවන්. 12ක් විතර හදන්න පුළුවන් මේකෙන්. මේ බලන්න මේකේ. මේ තියෙන අත්පොත. මේකේ පිටිපස්සේ තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්ව නේද ඔයගොල්ලන්ට? පොලිස් කාර් හදන්න පුළුවන්, රේසින් කාර් හදන්න පුළුවන් නේද? මේ තව කුණු වදින ලොරි හදන්න පුළුවන්, ෆයර් ට්‍රක් විතරක් නෙමෙයි ඩෝසර් හදන්න පුළුවන්. මේ සෙල්ලම් කාර් ලස්සන දේවල් ගොඩාක් හදන්න පුළුවන් මේකේ. පිටිපස්සේ තියෙනවා අයිටම් 12ක් විතර. එහෙනම් ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා මේ පොත් එහෙම තියෙනවා නාදන් මාමලගෙන් ඉල්ල ගන්න මේ පොත ඇතුලේ තියෙනවද කියලා අහලා ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න මේක ඇතුලේ තියෙන පොත අපිට දෙන්න නැත්නම් අපිට හදන්න පොඩ්ඩක් අපහසු වෙයිනේ ආයෙමත් ඉතින් ටොයි මාමව හරි මේ shop එකේ මාමලා හරි ගාවට එන්න වෙයිනේ නේද ටොයි මාමට කතා කරන්නත් වෙයිනේ එහෙනම් ඉතින් අපි කතා කරා නාදන් මාමලත් එක්ක the toy shop program එකෙන් එහෙනම් නාදන් මාමේ අපි ඔයාට ගොඩාක් ස්තුතියි කියන්නේ මේ හදන්නේ අපිට සෙල්ලම් බඩු ගැන කියා දීලා මේක පරිස්සමට පාවිච්චි කරන්න කොහොමද කියලා කියා දීලා මේ කෑලි හරියට හයි කරගන්නේ කොහොමද කියලා කියා දීලා මාමේ අපිට තව දෙයක් කියන්න යන්න කලින් මේවට අපිට බැටරි සම්බන්ධ කරලා එන මොකක්වත් නැද්ද මේක බැටරි සම්බන්ධව නැහැ එහෙම නැහැ නේද හදලා ඉවරලා නිකන් අතිතල්ලු කරලා තමයි සෙල්ලම් කරන්න වෙන්නේ නේද බැටරි සම්බන්ධව තව ගොඩක් තියෙනවා අපි ඉස්සරහ වැඩසටහන් වලදී බලමුකෝ එහෙම බැටරි සම්බන්ධ වෙලා එන සෙල්ලම් බඩු කොහොමද වෙන්නේ කියලා නේද හරි එහෙමනම් ඔන්න අද අපි අරගෙන ආව ලස්සන කෑලි ගොඩක් තියෙන බිල්ඩින් බ්ලොක් කෑලි ගොඩක් තියෙන ඒ ෆයර් ට්‍රක් එක ගැන ඒක හදන්නේ කොහොමද කියලා ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා එහෙනම් ඉතින් අපි හදන්නේ දැන් නාදන් මාමට ආයිබෝන් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එක තවත් ප්‍රෝග්‍රෑම් එකකට මාරු වෙන්න මම එහෙම ඉතින් ලේසින් ඕගොල්ලෝ අතහැරලා යන්නේ නැහැ නේද ඒනට අද ෆයර් ට්‍රක් එක ගැන කතා කරලා ඕගොල්ලොන්ගෙන් සමුවරගෙන යන්න හදන්න කලින් ඕගොල්ලන්ට කියන්න ඕනි එන්න ලස්සන සෙල්ලම් බඩු ගොඩාක් තියෙනවා TV ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්න මේ shop එකට එන්න
එතකොට අපිට අපේ ප්‍රෝග්‍රෑම්ික ගැන ඔගොල්ල කැමති දේවල් කැමති සෙල්ලම් බඩු හදන්න කැමති දේවල් ඔගොල දකින්න කැමති දේවල් ඔගොල ආසදේවල් ඔගොල්ලන්ගේ අදහස් ඔගොල්ලන්ගේ යෝජන ඔගොලන්ගේ චෝදනා ඔක්කොම අපිට ලියන්න ඔය තිරේ වැටන නිපිනයට ඔය අංකෙට කතා කරන්න ඔය යටේ අංකයක් පේනවනේද ඒකට කතා කරන්න ඒවාගේම අපේ ෆස්බුක් පිටුව මතකයින TV දිදුල TV දිදුල කිඩ්ස් ප්‍රෝග්‍රෑම් එක ද ටොයි ෂොප් ඒක ගැන ඔගොල්ලෝ කමෙන්ට් කරන්න අම්මට තාත්තට කියලා අක්කට අයියට කියලා ෆේස්බුක් ඒගොල්ලෝ ඉන්නවා ඇතින ඒගොල්ලන්ට කියලා ඔගොල්ලන්ගේ අදහස් ඒ හැම දෙයක්ම අපිට ලියලා කරලා ලයික් දාලා ෆොටෝ වලට ලයික් දාලා ඈ කමෙන්ට් කරලා මැසේජ් එවලා ඔයගොල්ලෝ ගාව තියෙන සෙල්ලම් බඩු මේ වගේ ඔන්න ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ද ටොයි ෂොප් ප්‍රෝග්‍රෑම් එක බලලා මේ අපේ නාදන් මාමලගේ හැපි කිඩ්ස් කියන ඒ කඩුවෙල පාරේ තියෙන ෂොප් එකට ඇවිල්ලා මේක අරගෙන ගිහිල්ලා පළවෙනියටම හදපු එක්කෙනා ඒකේ ෆොටෝ එකක් ඕගොල්ලන්ගේ ෆොටෝ එකකුත් එක්ක ගහලා අපිට එවුවොත් අපි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගැන ප්‍රෝග්‍රෑම් එකෙදි කියනවා. එතකොට ඕගොල්ලෝ තමයි ජයග්‍රහයකයෝ. බලන්න මේ ස්ටෝයි මාමටයි නාදන් මාමටයි හදාගන්න බැරි වුණා. ඒගොල්ලන්ට ඒ වුණාට ඉතින් අපිට වඩා ඕගොල්ලෝ දක්ෂ හින්දා ඕගොල්ලන්ට පුළුවන් මේක හදන්න. ඒ හින්දා අන්නේ චැලෙන්ජ් එකත් බාර අරගෙන ඕගොල්ලෝ මේක හදලා එවන්න බලන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට. මම ඔන්න අලුත් යෝජනාවක් දැම්මේ. කවුරුවත් මේක දන්නේ නැහැ. ඔයගොල්ලෝයි මායි විතරයි දන්නේ. හොඳේ මම පෙන්නන්නම් ඕගොල්ලන්. හරි. එහෙනම් අපි තවත් ලස්සන සෙල්ලම් බඩු ගොඩක් එක්කලා එන්නම් ගිහිල්ලා ඕගොල්ලෝ මතකයි නේද මම හැමදාම කියන එක සෙල්ලම් බඩු පරිස්සම් කරගන්න ඕනි මේ කෑලි නැති කරගන්නත් බෑ මේව පරිස්සමෙන් තියාගන්න ඕනි මේ චූටි චූටි කෑලි ගොඩාක් තියෙනවා ඒවා ගණන් කරලා පොතක ලියලා මේ කෑලි ටික මෙච්චර ගාණක් බාගව තිබුණා කියලා නැති කරගන්නේම බෑ එහෙනම් මං ගිහින් එන්නම් බයි ඔන්නම ඔයගලට පොරොන්දුනා වගේම සෙල්ලම් බඩු ගොඩක් උඩ නැගගෙන තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. හරි. ඉතින් මේ එක එක ජාතිය සෙල්ලම් බඩු ගැන කතා කරන්න අපිත් එක්කලා මේ ෂොප් එකේ ඒ මාමා කෙනෙක් ඉන්නවා. මාමගේ නම මොකද්ද මාමේ? මගේ නම නාදන්. නාදන්. නාදන් මාමේ අපේ පුංචි යාළුවන්ට කියන්න මේ ෂොප් එකේ නම හරියටම මොකද්ද? Happy Kids. Happy Kids. එතකොට මාමේ මේ Happy Kids කියන සෙල්ලම් බඩු කඩේ කොහෙද හරියටම තියෙන්නේ කියලා කියමු අපේ යාළුවන්ට. Happy Kids එකේ තියෙන්නේ කොතලාවල කඩුවල පාරෙන්න ඕනේ. කඩුවල පාරේ ඇවිල්ලා කැම්පස් එකක් තියෙනවා. කැම්පස් ගාව තමයි තියෙන්නේ. ස්ලේට් කැම්පස් එක ගාව තමයි මේ Happy Kids කියන මේ සෙල්ලම් බඩු පිරුණු ලස්සන සෙල්ලම් බඩු කඩේ තියෙන්නේ. ඉතින් නාදන් මාමේ මම අපේ පොඩි යාළුවන්ට ඒගොල්ලෝ හරි කැමති මේ එක එක ජාතිය සෙල්ලම් බඩු ඒව පාවිච්චි කරන්න ඒව පරිසම් කරගන්න විදිය දැනගන්න නේද යාළුවනේ? ඒවට පාවිච්චි කරන්න මොනවද අපි දාන්නේ? බැටරිද නැත්නම් වයින් කරලාද? ඔය වගේ එක එක දේවල් අපි දැනගන්න අපේ පුංචි යාළුවෝ ගොඩාක් කැමති. ඉතින් ඒ හින්දා අපි දැන් මාමගෙන් ගොඩාක් දේවල් දැනගෙන විස්තර දැනගෙන අපේ පුංචි යාළුවෝ දැනුවත් කරන්නයි මේ හදන්නේ. අපි ඔක්කොටම කලින් මාමේ මේ මම අරගෙන තියෙන සෙල්ලම් බඩු ගොඩ මේවා එක විදිහක සෙල්ලම් බඩු නේද මාමේ? මේවා රෝද නැහැ, කරකවන්න දෙයක් නැහැ නේද? මේවා එක විදිහක සෙල්ලම් බඩු. මේ බලන්න යාළුවනේ. මේවා තියෙන්නේ ගොඩ නගන්න නේද මාමේ? එක එක විදිහට එක එක හැඩතලවලට එක එක මේ 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 ආකාරවලට ලස්සන ලස්සන සමහර විට ගෙවල් වෙන්න පුළුවන්. සමහර විට වාහන වෙන්න පුළුවන් නේද මාමේ? සමහර විට ගස් වෙන්න පුළුවන්. ඔය වගේ එක එක ජාති දේවල් අපිට ගොඩ නගන්න මොලේ කල්පනා කරලා වැඩ කරන කට්ටියක් නේ අපි පුංචි යාළුවෝ නේද? හරි. ඉතින් එහෙම දේවල් ගොඩක් තියෙනවා දැන් මාගාව. මේ මාමලාගේ ෂොප් එකේ තමයි ඒවා තියෙන්නේ. ඔයගලන්ට අරගන්න පුළුවන් ආවොත්. හොඳේ. අපි මේ එක එකක් ගැන චුට්ටක් මාමගෙන් අහලා බලමු. හරි මාමේ. මට කියන්නකෝ මේ මොකද්ද කියලා මාමේ. මේක විලා এডুকেෂන් ලෙවල් එකක්. මේක විලා ඇල්ෆබෙට්ස් ඔක්කොම තියෙනවා. මේක කරලා දාලා ඔක්කොම අදන්න ඕන. A B C D විලා අදන්න. ඉංග්‍රීසි ඔඩිය අකුරු 26 තමයි තියෙන්නේ. ඔක්කොම এডুকেෂන් ලෙවල් එකට තමයි මේක යන්නේ. ඔන්න පුංචි ඔව් මාමේ. හරි හරි. ඔන්න පුංචි ඔයාලට ඉංග්‍රීසි හොඩිය නිකම්ම නිකම් පොතක ලියලා පාඩම් කරනවට වැඩිය
ඔන්න තියෙනවා එකින් එක ඉංග්‍රීසි හෝඩි අකුරු විසිහයම එක එක පාටවලින් එක එක උසවලින් නේද මම චූටි චූටි චාට් එකක් වගේ පොඩි පොඩි කෑලි එකතු කරලා එකතු කරලා එකතු කරලා ඔන්න කරගන්න පුළුවන් ඇල්ෆබෙට් එකම තියෙනවා මෙතන. හරිද? එහෙමනම් තවත් දෙයක් අපි අරගෙන බලමු. මේ මොකද්ද මාමේ මේක? මේක විල ඇනිමල්ස් ඔක්කොම තියෙනවා. World around us. animals මේ details ඔක්කොම තියෙනවා මේ ඔක්කොම අදන්න ඕනේ. ආ මේක අදලා ලෝකේ ඉන්න සත්තු ගොඩක් ඉන්නවා මෙතන නේද? මේ උංචි බබෙකුත් ඉන්නවා. ඔන්න එක එක જાති සත්තු බලන්න. ගිරව් ඉන්නවා. නේද? තව මේ ගොඩනැගිලි ගණක් තියෙනවා. මාළු ඉන්නවා. එතකොට තව මේ පසැඟිල්ලෝ ඉන්නවා. කුරුමිනියෝ ඉන්නවා. ඒ වගේ එක එක සත්තුන්ගේ රූප world around us අපේ වටේ තියෙන ලෝකය කියන එක ගැන තමයි මේකෙන් කියන්නේ. එතකොට මේකේ තියෙන කෑලි මොකටද මාමේ තියෙන්නේ? ඒවා අපි ෆිට කරලා කොහොමද හයි කරගන්නේ මාමේ? මේක ඔක්කොම ගලවන්න ඕනේ. ආ මේක ගලවනවා. අතලේ තියෙන ඔක්කොම ඩීටේල්ස් ඔක්කොම. ආ එතකොට මාමේ අපිට තියෙනව නේද අත්පොතක් වගේ එකක්. අපිට ඒකේ දිහා බලාගෙන ඒ අත්පොත දිහා බලාගෙන ඒකේ තියෙන පියවරවලට අනුව හදන්න තියෙන්නේ මේ ලෝකේ වටේ ඉන්න සත්තු බිල්ඩින් ගොඩනැගිලි. මේක මාමේ එතකොට මාමේ මේ සාමාන්‍ය වයස කීයක වගේ අපේ පුංචි යාළුවන්ටද මේක ගැලපෙන්නේ? මේක තියෙනවා වයස 3 ඉඳන් මේක අවුරුදු 3 ඉඳන් ඉන්න පුංචි යාළුවන්ට නේද? හරි. එතකොට ගාලා තියෙන ඔක්කොම 3+1+ ආ එහෙම තියෙනවා නේද? ගාලා තියෙනවා. හරි. හරි මාමේ. මෙන්න යාළුවනේ ස්පයිඩර්මෑන්. පේනවා නේද? ස්පයිඩර්මෑන්. මේකේ මොකද්ද මාමේ කරන්න තියෙන්නේ? මේකේ විලා පොඩි මේමක් තියෙනවා. මොන් ප්ලේන් කියලා. එකක්. මේකේ විලා ඉංග්‍රීසිං මේකක් තමයි තියෙන්නේ. ඒක ගලවලා තමයි ඒක වෙන්නන්න ඕනේ. ආ ඒකේ තියෙන්නේ මේ චරිත ඔයගොල්ලෝ දන්නවනේ. කැමැතිම ඔයගොල්ලෝ කැමැතිම චිත්‍රපටිවල ඉන්න චරිත අපි අර ඉස්සරහත් කතා කරා වගේ ඒවැයි ඉන්න චරිත එකින් එක අපිට ගලපලා ඒ චරිත ගොඩනගන්න තමයි තියෙන්නේ. හරිද? අපි බලමු. මෙන්න ටිකක් වෙනස් બ્લોක් එකක් ඇවිල්ලා. මොකද්ද මාමේ මේක? මේක ෆැසල් එකක්. ෆැසල් එකක්. මේක ගලවලා අයින් කරලා දාලා ඒගොල්ලෝ এডুকেෂන් ලෙවල් තමයි මේකත් බලන්නේ. මේක අයින් කරන්න ඕනේ. මේ ගායකක් තියෙනවා ඒ වගේ අයින් කරන මේක දාලා ගලවන්න ඕනේ. හරි. එතකොට මේක ගලවලා දිබ්බොත් ඒගොල්ලන්ට කොහමද අලවන්න ඕනේ කියලා ඒගොල්ලෝම දැනගෙන. ඒගොල්ලෝම දැනගෙන ඊළඟට හරි. පිළිවෙලකට කොහොමද අපි මේ ප්‍රහේලිකාව කිසඳනවා වගේ තමයි තියෙන්නේ. බලන්න සුපර් 3D පසල් කියලා තියෙන්නේ නේද? එකින් එක කොටස් අරගෙන මේක ගැලපෙන තැන මොකද්ද කියලා හිතලා ඈ හරිම තැනට දාලා ලස්සන මාලිගාවක් හදන්න තමයි තියෙන්නේ. නේද? මේක ගොඩක් මම අපේ පුංචි යාළුවාගේ මොළයේ වර්ධනය වෙන්න, අධ්‍යාපනික පැත්ත වර්ධනය වෙන්න බොහොම වටින සෙල්ලම් බඩුවක් නේද? මේකෙත් තියෙන අවුරුදු 3න් ඉහළ ඕනම කට්ටියකට පාවිච්චි කරන්න පුළුවන් කියලා නේද? මේ හැම දෙයක්ම එතකොට ඒ වගේ නේද මාමේ? මේකෙත් තියෙන මාලිගාවක් හදන්න. මේ බිල්ඩින් එකක් හදන්න තියෙන්නේ. මේ තියෙන්නේ මාමේ කුළුණ. ඔව්. හරි. Eiffel Tower. Eiffel කුළුණ ඔයගොල්ලෝ දන්නවා නේද? හරි. ඒක හදන්න තමයි තියෙන්නේ මම. මේක නම් ටිකක් අමාරුයි වගේද නෑ? ලේසිද? මේ අමාරු නෙවෙයි. එච්චර අමාරුවක් නෑ නේද? ලේසිදමයි. ඔව්. හරි. බලන්න ලෝකේ වටේ තියෙන ගොඩාක් වැදගත් දේවල් මේ සෙල්ලම් බඩු කඩේ තියෙනවා. යාළුවන්ට ඉගෙන ගන්න ගමන් හදන්න. අම්මලා එතකොට බනින්නෙත් නෑනේ මේ ළමයා සෙල්ලම් කරනවා විතරයි. ඈ ඉගෙන ගන්න දෙයක් කරන්නේ නෑ කියලා. එහෙම නෑනේ. එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. අම්මේ මම මේ ඉගෙන ගන්න දෙයක් තමයි කරන්නේ. අම්ම ලෝකේ වටේ තියෙන ගොඩාක් වැදගත් තැන්, ගොඩාක් වැදගත් ස්ථාන, ගොඩාක් වැදගත් දේවල් ගැන මේ ඉගෙන ගන්න ගමන් තමයි මේ සෙල්ලම් කරන්නේ කියලා නේද මම? හරි. එනකොට මොකද්ද මාමේ මේක? මේ මොකද්ද? මේකත් මාලිගාවක් තමයි. මේකත් ඒ වගේ තමයි. ඒක පසල් එකක්. මේකත් කලවලා දාලා අදන්න තමයි. අදන්න පුළුවන් නේද? එතකොට මාමේ මේ පසල් එක මොකද්ද? මේක විලා ෆැක්ටර්. ඔව්. මේකත් කඩලා දාලා අදන්න තමයි තියෙන්නේ. තියෙන්නේ. ඒක මොකද්ද මාමේ? මුහුද යන නැවක්ද තියෙන්නේ? ඔව් නැවක් තියෙනවා. මුහුද යන යුද නැවක් තියෙන්නේ. ඒක බලන්න මේ. ඒක හදන්න පුළුවන් අපිට. ලස්සනට. හැබැයි ඉතින් මාමේ මේක අපිට වතුර දාන්න හැම් පුළුවන්ද? වතුර දාන්න පුළුවන්. වතුර දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් ඔන්න යාළුවනේ ටිකක් වතුරෙන් දාලා අපිට සෙල්ලම් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් වතුර සෙල්ලම් කරන්න නේද? හරි. එතකොට මාමේ මේ මොකද්ද මේ ලොකු පෙට්ටිය තියෙන්නේ? මේක යකඩ වලින් තමයි තියෙන්නේ මේක. මේක යකඩ. ඔව්. අනේ කලින් ඒව මොනවද මාමේ? ඒව කාඩ්බෝඩ්. මේක කාඩ්බෝඩ්. වතුරෙන් ඒව තාන්න පුළුවන්. මේක නම් වතුර දාන්න බෑ. ආ ඒක ගිලෙනවා. ඔව්. මේක බරින් වැඩි හින්දා වතුර ගිලෙනවා. ඔන්න බරින් අඩු හින්දා මේ තියෙන කාඩ්බෝඩ් එක දිය වෙන්නේ නැති කාඩ්බෝඩ් එකක් නේද මාමේ? හරි.
මේක නම් ඔන්න වතුර දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වුණාට මේක නම් වතුර දාන්න බෑ. මේක ගිලෙනවා. මොකද්ද මම මේකෙන් කරන්නේ? මේකෙන් ගොඩක් මේ ඔක්කොම අයින් කරන්න ඕනේ. මේක මේ වගේ එනවා. මේ වගේ තියෙනවා ගොඩක්. ඇතුලේ මම මේ සෙල්ලම් බඩු ඔක්කොම ටික තියෙනවා. ඔව් ඔක්කොම. ආ මේ ප්‍රූප වල තියෙන සෙල්ලම් බඩු ඔක්කොම තියෙනවා. බලන්න හෙලිකොප්ටර් එකක් තියෙනවා. පොඩි රේසින් කාර් එකක් තියෙනවා. ආයමත් රේසින් කාර් එකක්, කෝච්චියක්, ප්ලේන් එකක්, බයික් එකක් දැක්කද? මේක අවුරුදු 8 න් උඩ. ඇයි මම මේ අවුරුදු 3 න් උඩ අවුරුදු 8 න් උඩ කියලා දාන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ට තේරෙනවනේ මේ වයසකට තමයි මේක පාවිච්චි කරන්නේ. පුංචි අවුරුදු 3 වගේ පුංචි ළමයින්ට තේරෙන්නේ නැහැ ටිකක් නේද? මේ වගේ මේව ඇන හැමක් දාන්න තියෙනවනේ නේද? අපේ පුංචි අවුරුදු 8කට වඩා වැඩි යාළුවෝ නම් දන්නවනේ ඉතින් නියනක් අරගෙන නේද? එයානයකට තියලා එක කරකෝල හැම කරගන්න දන්නවනේ නේද? මම මේ හිඳ තමයි මේක අවුරුදු 8 න් ඉහළ කියලා ගහලා තියෙන්නේ නේ. හරි මම එතකොට මම මේ සෙල්ලම් බඩු ටික මොන රටේ නිෂ්පාදන කියලාද මාමා අපිට කියන්නේ? මේඩින් චයිනා. ආ චීන රටේ. චීන රටෙන් ගෙනාපු සෙල්ලම් බඩු තමයි මේකේ තියෙන්නේ නේද? හරි. මම මේක ඇතුලේ තියෙනවද මාමේ? ආ මේක ඇතුලේ නෙමෙයි පිට තියෙන්නේ නේද මාමේ? මේ විස්තර ටික කියලා. විස්තර ඔක්කොම තියෙනවා. එතකොට මාමේ එකේ ඉඳන් අපිට පියවර දීලා තියෙනවා ගොඩාරියක්. අපිට මේ පියවර ටිකට ඔස්සේ ගිහිල්ලා ඒවා හදාගන්න පුළුවන්. තියෙනවා කැටලොග්. ආ ඇතුලත් කැටලොග් එකක් තියෙනවා නේද? ඒක බලලා තමයි හදන්න ඕනේ. හරි මාමේ. හරි. එතකොට මාමේ මේක හදන්න සාමාන්‍යයෙන් අපේ යාළුවන්ට කොච්චර වගේ වෙලාවක් යයි? මේක පැය දෙකක් විතර යනවා නේද? ඒ වගේ යනවා නේද? හොඳට හිතලා බලලා තමයි මේක කරන්න ඕනේ. වැරදුනොත් එහෙම ආයි යන ගනවලා ආයි හයි කරන්න යනවා නේද? එතකොට මාමේ මේක යකඩ කිව්වනේ. මේකෙන් අපේ පුංචි යාළුවන්ට අනතුරු එහෙම වෙන්න පුළුවන්ද මොනවාට තුවාල එහෙම? එහෙම වෙන්නේ ඒ පරිසෙම තමයි. පරිසෙන්නේ නේද? ඒ නිසා තමයි අවුරුදු 8 න් පස්සේ අවුරුදු 8 න් උඩ දැනගන්න ඕනේ. හරි. එතකොට මාමේ මේකේ අනතුරු වෙන එකත් නවත්තලා තියෙන උල් වගේ දේවල් නැති කරලා තියෙන නේද? එතකොට මාමේ මේක යකඩින්ද ගොඩක් බරයිද අපේ යාළුවන්ට උස්සගෙන ඉන්න? එහෙමත් බර නෑ. පොඩි මේක තමයි තියෙන්නේ. ආ පොඩි කොටස් චූටි යකඩ කෑලි කොටස් එකතු කරලා ප්ලාස්ටික් රෝද දාලා ලස්සන සෙල්ලම් බඩු ගොඩාක් ඕගලන්ට හදාගන්න පුළුවන් අමුතු විදිහ සෙල්ලම් බඩු ගොඩක්. හරි. එතකොට මාමේ මට හිතෙනවා අපි මේ සෙල්ලම් බඩු වලින් එකක් අපි ටිකක් ගලවලා හදලා අපේ යාළුවන්ට පුංචි යාළුවන්ට හදලා කරලා පෙන්නන්නේ එහෙම දෙයක් කරමු කියලා. මට කියන මාමේ මේ මොකද්ද මේ බිල්ඩින් බ්ලොක් සෙට් එකේ තියෙන්නේ මාමේ? බිල්ඩින් බ්ලොක්ස් වාගේ තමයි මේකේ තියෙන්නේ. මේක තදන්න ඕනේ මේ වගේ. මේ අතුලේ තියෙනවා. ආ මේ තියෙන පුංචි යාළුවනේ මේ බලන්න. මේක ඇතුලේ අපිට සරි කරන්න තියෙන කොටස් ඔක්කොම ටික තියෙනවා. රෝද ලයිට් මේ මොකද මාමේ මේ තියෙන්නේ මේ ගිනි නිවන රථයක් නේද? ෆයර් රෙස්කියු මේ හදිසි ගිනි අවස්ථාවකදී ගිනි ඇවිලිච්ච අවස්ථාවකදී යන ගිනි නිවන රථ දැකලා තියෙනවා නේද ඔයගොල්ලෝ? හරි. එහෙම රථයක් තමයි මේ චූටි බිල්ඩින් බ්ලොක්ස් ගොඩකින් ඔන්න හදන්න තියෙන්නේ. පේනව නේද? කෑලි ගොඩාවක් තියෙනවා නේද මාමේ? ඇයි මාමේ මෙහෙම චූටි කෑලි චූටි පැකට් වල එන්නේ? මෙහෙම රෝද වෙනම එන්නේ ඇයි? මෙහෙම මේ කෑලි වෙනම මේ කූරු කෑලි වෙනම එන්නේ ඇයි මාමේ? මේක ඇවිල්ලා ඒකත් මේගොල්ලෝගේ එඩියුකේෂන් ලෙවල් එක තමයි බලන්නේ මේක. ඒ කොටස් හඳුනා ගන්න නේද? මේ වගේ අදන්ඩ පුළුවන්. මේ වගේ ලස්සන්ට අදන්ඩ පුළුවන්. මේකෙන් තමයි කැටලොග් තියෙන්නේ. කැටලොග් එකක් තියෙනවා නේද? ඒකෙත් තියෙනවා ඔන්න පුංචි වල. ලස්සන්ට අදන්ඩ පුළුවන්. හරි. මේක බලාගෙන මේ ගොඩාක් ලේසි වෙන්න අපිට පියවරෙන් පියවර පොතක් දීලා තියෙනවා. එකේ ඉඳන් කොහොමද කරන්නේ, මොකද කරන්නේ, කොහොමද මේක මෙතනට හයි කරන්නේ, මේක හයි කරාම මොකද වෙන්නේ කියලා පිටු ගොඩාක් තියෙන ලස්සන කැටලොග් එකක් තියෙනවා. ඒ කියන්නේ අත්පොතක් නේද? ගෙදර දුනත් අපේ පුංචිලොන්ට හදාගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා නේද? එතකොට මාමේ මේකේ අපිට වයසක් ගහලා මට පේන්නේ නැහැනේ. කොහෙද මේක සාමාන්‍ය මාම හිතන්නේ කොයි කීයෝ? මේක අවුරුදු 3න් පස්සේ තමයි මේක. ආ මේකටත් පුළුවන් අපේ පුංචිලොන්ට නේද? හරි මාමේ. එතකොට මේකේ මාමේ ඇයි මාමේ මේක මේ අපිට හදලා මේවන් නැත්තේ? අපි දැන් සමහර විට අපිට පුංචි යාළුවන්ට මේක හදාගෙන යනකොට සමහර විට ආයි කැඩෙනවා. ආයි වැරදි විදිහට හයි කරනවා. එතකොට මාමේ පුංචි යාළුවට එපා වීමක් වෙන්නේ ගන්න. නෑ මේක ඇවිල්ලා අදණ්ඩ ඒගොල්ලන්ට මේ මුලේ සුට්ටක් වර්ධනය වෙනවා නේද? දැන් මාමේ මේ කොටස් වලින් අපිට වෙන දේවල් හදන්නත් බැයිද ඔන්න? පුළුවන්. එහෙමත් පුළුවන්නේ. පුළුවන්. ඒගොල්ලෝ මුලේ පාවිච්චි කරලා ඕන දෙයක් හදන්න. ඔව් කල්පනා කරලා බලලා මේකේ තියෙන ට්‍රක් එක විතරක්ම නෙවෙයි. ඕගොල්ලන්ට වෙන ලස්සන ගොඩනැගිල්ලක් නේද? රොබෝ කෙනෙක් එහෙම දේවලුත් ඔන්න මේකෙන් හදන්න පුළුවන්. මොකද මේ කොටස් එකිනෙකට ෆිට වෙනවා නේද? මම ඒක තිබ්බාට පස්සේ හයි කරන්න පුළුවන්. හරි. අපි මාමේ මේක ගැන දැන් ගොඩක් කතා කරා. මේකත් මාමේ චීන රටේ නිෂ්පාදිත එකක්. හරි. මාමේ මට කියන්නකෝ මේකේ ගාන කීයක් විතර වෙනවද? මේක නෝ 2250. ආ මේක රුපියල් 2250ක් වෙනවා නේද? ටොයි මාමා ඔන්න මේක හදලා පෙන්වන්න තමයි හදන්නේ ඔයගොල්ලන්ට. හොඳද? අපි එහෙනම් මාමේ මේ පොතේ තියෙන විදිහට හිමීට මේ කොටස් ටික එකතු කරලා ට්‍රක් එකක් හදන්න උත්සාහය දරමුද අපේ යාළුවන්ට පෙන්වන්න?
හරි. ඔන්න අපේ මාමගේ නම මොකද්ද? ආයිමත් මතක. නාදන් මාමා හදන්නේ මේ ලස්සන සෙල්ලම් බඩු ගොන්නේ. ඕගොල්ලන්ගේ මොලේ වර්ධනය වෙන අම්ලදාතලා බනින්නේ නැති විදිහ සෙල්ලම් බඩුවක් කොහොමද හදලා අපේ යාළුවන්ට පෙන්වන්නේ කොහොමද කියලා තමයි නාදන් මාමා දැන් මාත් එක්ක කතා කරන්නේ. අපි දැන් ඒක කරලා බලන්නයි යන්නේ ඔන්න. හරිද? පැකට් තුනක් තියෙනවා. එකක තියෙනවා රෝද, ලයිට්, එක එක විදිහ තව කොටස් මම දන්නෙත් නැහැ. නාදන් මාමගෙන් අපි අහලා බලමු. මේකේ තියෙනවා තව මොනවද මන් දන්නේ නැහැ බ්ලොක්ස් කැලි ටිකක්. මේකේ තියෙනවා ඒ වගේම අර අර අඬු හැම නේද? බැකෝල තියෙනවා වගේ මේ ෆයර් ට්‍රක් එකේ තියෙන්නේ මේ. මේක පිටිපස්සේ තියෙනවා තව එක එක විදිහ දේවල් බලන්න මේ. ලොකු කන්ටේනර් වගේවා තියෙනවා නේද? ඉස්සරහා පොලිස් මේ කැබ් වගේවා තියෙනවා. බලන්න ඒව ඔක්කොම මම එතකොට මේ බිල්ඩින් බ්ලොක්ස් වලින් හදපුවා නේ? ඔව්. මේකෙන් හදන්න පුළුවන්. මේ ඔක්කොම හදන්න පුළුවන්. හදන්න පුළුවන්. හරි මාමේ. එහෙනම් අපි අපේ යාළුවන්ට හදලා පෙන්නමු මේ මෙන් කොහොමද මේ ට්‍රක් එක හදන්නේ කියලා. ඔව්. හරි. ඔන්න යාළුවනේ බලා ගන්න අපේ මාමා හදනවා දැන්.